අයිබෝවන් ඉසට් ප්ලස් ශ්‍රී ලංකා චැනල් එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා අපිව subscribe කරන්න අපි යන් දැන් වීඩියෝ එකට අද කතා කරන්නේ මිනිස් බිලි පූජාවක් පැවැත්වුවාද කියලා සැකයට භාජනය වෙන ලෝ විශාලම මනුස්ස ඝාතනය සිදු වූ ස්ථානය පිළිබඳව. ඔබ එය දන්නවා. අපි බලමු. අපි කතා කරමු. මාමේ බිලි පූජාවක්ද කියා ප්‍රශ්න කරන්නේ ඇයි කියලා ඔබ සිතන්න පුළුවන්. එයට හේතුන් තියෙනවා. ඒ පිළිබඳව මේ වීඩියෝ අවසානයේදී මා කතා කරන්නම්. එතෙක් මේ සම්බන්ධව සොයා බලමු. एक दिन खदिशे खड़ावेदू का निलहमुदीन गंभीमहा नगरवल सीयलुम वेडीट गहनु हा पीरिमी समग दर्वण्स्तानेट गाल कर्ण एम गाल कर्णलद एम पिरीस प्रक्रतवलट पटवागत नुहेकितरा प्रमाण पटवला दुम्री स्थानवलट गिनियानवा यदि දුම්රිය ස්ථානවලට නංගාගත් පිරිස දින ගණනාවක් තිස්සේ හරියට කෑමක් බීමක් නැතුව යම්කිසි ස්ථානයක් වෙත රැගෙන යනවා. ඒ කෙසේ දෙයක් විශේෂත්වය මේ රැගෙන යන අතරතුර කිසියෙකුත් විරෝධය පෑම් හෝ අරගල කර ගැනීම සීමිත වීමයි. එයට හේතුව මේ කාලවකවානුවේ ලෙඩ රෝග ආහාර හිඟය ලෝකේ පුරා පැතිර තිබීමයි. තවද නිල හමුදාවක් විසින් මොහුම රැගෙන එන්නේ ජීවන තත්ත්වයේ උසස් තත්ත්වයක් හිමි කර ගන්න පුළුවන් නගරයකට වෙන්නේ නැති කියලා මේ පිරිස් හැම්බෙලේම හිතුවා. ඉතින් ඒ බව මේ ගෙනාපු නිල හමුදාව විසින් හඟවනවා ප්‍රකාශ කරනවා. ඒ හින්දා මේ පිරිස් කවදාවත් මේ දසගහ පිරිස් කවදාවත් කලබල වුණේ නැහැ මේ ස්ථානෙට එනකම්. කිසිවක් නොදත් මේ පිරිස්වලට ඊළඟට සිදුවන්නේ කුමක්ද අපි බලමු. රට පෝලන්තයේ දකුණු ප්‍රදේශය වර්ෂය 1940 ස්ථානය ඔස්ට්‍රිච්. අපි දැන් කතා කරමු අපේ ප්‍රධාන මාතෘකාව වන ඔස්ට්‍රිච් ගැන. මේක තමයි වදකාගාරි. මෙතින්දි තමයි මේ අනුතුරු මිනිස් සංහතියට උනේ. ඒ මොකද? එකම සුපිරි ජාතියක හීන දකින ජර්මානු නාසි නායක ඇඩෝල්ෆ් හිට්ලර් තමගේ මෙම අරමුණු ඉටු කර ගැනීමට යුද ජාතිය සමූල ඝාතනය කිරීම සඳහා කඳවුරු රාශියක් පිටවනවා. ඒ අතර හමුදා ප්‍රධානි හෙන්රි චිම්ලර් 1940 අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රිච් කඳවුර පිහිටවන්න අණ කරනවා. ඒ අනුව කඳවුරු අණ දෙන නිලධාරියා ලෙස රැඩොල්ෆ් ෆෝස් පත් වෙනවා. මේට අමතරව කඳවුරු බාර වෛද්‍යවරයා ලෙස ජෝසප් මෙන්ගල් ඉතාමත් බාහිර දූර කාර්යයක් වගේම මෙම කඳවුරේ කුරිරු ක්‍රියාවන්ට අනුගත වෙනවා. අපි දැන් බලමු දුම්රිය මාර්ගයෙන් මේ ගෙනාපෝ මිනිස්සුන්ට මොකද කරේ කියලා. ඔබට මතකද ඒ ගැන මම සඳහන් කරා. කඳවුරු වෛද්‍ය මෙංගල් විසින් පොලිම් පහකට මේ දුම්රිය මාර්ගයෙන් ගෙනාපු එම පිරිස වෙන් කරනවා. අපි බලමු පළමු පිරිස කවුද කියලා. පළමු පිරිස තමයි වැඩ කළ හැකි පිරිමි. දෙවෙනි පිරිස තමයි වැඩ කළ නොහැකි දුබල පිරිමි. තුන්වෙනි පෝලිම තමයි වැඩ කළ හැකි ගැහණු. හතරවෙනි පෝලිම තමයි වැඩ කළ නොහැකි දුබල ගැහණු. පස්වෙනි පෙළ තමයි කුඩා දරුවන්. මේ ආකාරයට පෙළවල් පහකට පළමු දවසේම සදලා ඔවුන්ව වේදිකාවක් මතින් වෛද්‍ය මෙංගල් සිසින් තේරීම් කටයුතු කරනවා. මේ වැඩ කරන්න පුළුවන් පිරිස තෝරා ගැනීම මෙහිදී
වැඩ කළ නොහැකි පිරිස එක පැත්තකට වෙන් කරලා ඔවුන්ව එදිනම එවෙලෙම පිරිසුදු වීම සඳහා කියා රැගෙන යනවා නාන කාමරවලට. ඇත්තමයි මේවා නාන කාමර නෙමෙයි. මේවා ඇවිල්ලා නාන කාමර ලෙස වතුර ටැංකි වගේ දේවල් වලින් සකස් කරන ලද ගෑස් කාමර. කාමරවලට රැගෙන යන ඒ පිරිස් නෑම සඳහා කරාමාරිනු. නමුත් කරාමර වලින් එන්නේ වතුර නෙමෙයි ගෑස්. ඒ ගෑස් ආවට පස්සේ මිනිස්සුරු ඇවිල්ලා පුපුරලා විනාශ වෙලා අළු වෙලා දුම් කවුරු වලින් එළියට පිට වෙනවා. ඒ වගේ සෑම දිනකම ඔස්ට්‍රිච් කඳවුර වෙත සිව්දෙසින් රටවල් වලින් ගෙනෙන යුදෙව්වන් ඝාතනය වෙනවා. ඒ අතරින් වැඩ කළ හැකි යුදෙව්වන්ගෙන් සෑම දිනකම පෙරට්ටු දෙකක් උදේ හවස පවත්වනවා මේ මරණයේ පෝලිම වෙත රැගෙන යාමට. මේ සඳහා මරණයේ යක්ෂයා වන වෛද්‍ය මෙංගල් සිසින් තේරීම් කටයුතු හැම්බිලේම කරලා තියෙනවා. ඉතින් මේ දසදහස් ගණන් දෙනා මෙම ගෑස් කාමරවලට රැගෙන යන්නේ මරණය සඳහා. නමුත් ඔවුන් එක දැනගන්නේ මරණයට පත් වෙන අවස්ථාවේ. මේට අමතරව වෛද්‍ය මෙංගල්ස් විසින් තවත් ක්‍රියාවක් සිදු කර තිබෙනවා. එනම් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා පුද්ගලින් හා දරුවන් විශාල සංඛ්‍යාවක් යොදා ගැනීම. මේදී ඔහුන් දරුවන් විශේෂයෙන් නිර්වින්දනය නොකර සිරුරු විවෘත කරලා එම පරීක්ෂණ කටයුතු එම ශල්‍ය කටයුතු සිදු කිරීම කරලා තිබෙනවා. මෙමගින් දස දහස් ගණන් මිනිස්සු හා දරුවන් මරණයට පත් වෙලා තියෙනවා. මේ ආකාරයට ඉතාලිය, ප්‍රංශය, හංගේරියාව, ජර්මනිය, නෙදර්ලන්තය යන රටවල් වල සිටින යුදෙව්වන් සංහාරය කිරීම සඳහා සෑම දිනකම දස දහස් ගණනින් ඔස්ට්‍රිච් වෙත ළඟා කරලා තියෙනවා. නමුත් මෙම වදවන්දන වලින් තත්ත්වයක් උඩ බේරා ගන්නා ලද එම 7000ක පිරිස ඔවුන් සිටි මානසික මට්ටම රෝග වලට බෝ වෙලා තිබෙන තත්ත්වය මත ඔවුන්ගේ ජීවිත මාස දෙක තුනක් ඇතුළත විශාල ප්‍රමාණයක් මෙතනුත් මියදෙනවා. ඉතින් ලෝකයට ලක්ෂ 15ක් වගේ යුදෙව්වන් විනාශ කිරීම ඇත්තමයි බිලි පූජාවක් නොවේද? වර්තමානයේදී මෙම බේරාගත් පිරිස් ඔවුන්ගේ ජීවිත කතා නොයෙකුත් තැන්වලදී ලියා තබලා තියෙනවා. පොත්පත් වලින් ඔබට එය දැනගන්න හම්බෙනවා. ඒ වගේම වර්තමානයේ ඔස්ට්‍රිච් කඳවුර කෞතුකාගාරයක් ලෙස අපට දක්නට ලැබෙනවා. මේ ඔස්ට්‍රිච් කඳවුරේ අන්තිමේදී අපිට මේ ලක්ෂ 15ක් පමණ ඝාතනය වුණ පිරිස්ගේ දැක ගන්නට හැකි වෙන්නේ ඉතුරු වෙච්චි ඔවුන්ගේ මුදු, ඔවුන්ගේ සපත්තු, ඔවුන්ගේ බෑග්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල්. ඉතින් ඇත්තමයි මෙය බිලි පූජාවක් නොවේද?
අර මම මුලින් ප්‍රකාශ කරා වගේ මේක බිලි පූජාවක් කියලා කියන්නේ අපිට හිතන්න තිබ්බ සාක්ෂි ගොඩක් තියෙනවා. ලෝකේ බලගතු රාජ්‍ය නායකයන් තමන්ගේ තන ආරක්ෂා කර ගැනීම සඳහා නොගන්නා උත්සාහයක් නැහැ. ඒ අතර හිට්ලර් ගෙද නොයෙකුත් මත ඔහු විසින් ගෙන ගියා කියලා අපිට දැනගන්න හම්බෙනවා. ඒකේ එක දෙයක් තමයි ලෝකේම බලගත් චරිතයක් බවට පත් වෙනවා. චරිත ඒ වගේ දේවල් ගැන විශ්වාස කරපු චරිතයක් තමයි මේ මෙව නාසි නායකයා. ඉතින් අපිට හිතන්න වෙනවා ඒ මත මේ වගේ විශාල ලේවැගිරීම් කරලා බිලි පූජාවක් කරාද කියලා. හරි, ඒ කෙසේ වෙතත් අපි නැවත හමු වෙමු ඉසට් ප්ලස් ශ්‍රී ලංකා චැනලේ මතේ.